Sanda Savi. අපේ ඔෆිස් එකේ ලක්ෂ 4ක විතර මුදල් ලීකේජ් එකක් ගිහිල්ලා තියෙන්නේ පුතේ. ලොක්කට පිස්සු වැටිලා ඉන්නේ. මම හොඳ වෙලාවක් අල්ලලම ලොක්කත් එක්ක කතා කරලා බලන්නම්කෝ. අපිට කීයක් ගන්න පුළුවන්ද කියලා දැනගත්තොත් එතන ඉඳන් plan කරන්න පුළුවන් තාත්තේ. මම ලොක්කත් එක්ක කතා බහ කරලම බලලා කියන්නම්කෝ. ඈ සුදු පුතේ. ආණ්ඩු වෙනුත් උදව් දෙනව නේද? ඔය මොකද්ද අරමුදලකින්? ගාන හදලා තියෙන්නේ ડોක්ටර් ෆීස් එකක් නැතුව. ඔය අරමුදලේ කතාව නම් අබේසේකර සර්ත් කිව්වා. ඒකට ડોක්ටර් ෆීස් එකත් එකතු වුණොත් එහෙම. අප්පච්චි. ඒවත් එකතු වුණොත් ඉතින් බර ගාණක් වෙයිනේ. අයිදන් ඕකට ලොකු අක්කයි ගාමන්ට් එකෙන් මොකක් හරි දවක් ගන්න බැරිද? ගාමන්ට් එකෙන් උදව් කරන්නේ නැහැ කියලා ලොකු අක්ක එදාම ප්‍රශ්නෙම් පැනගත්තානේ. ප්‍රමිතද? යාගෙන් ලක්ෂ ගාණක් ගන්නවා තියා. එක රුපියල් 100ක් ආසාවට. එහෙනම් ඉතින් ගලෙන් පට්ට ගත්ත හැකි. උදව් කරන්න නැති අය ගැන කියලා නිකන් පව් පුරව ගන්න ඕනේ නෑ අම්මේ. ඉංගා කාලා හරි මගේ දරුවගේ ඇස් දෙක හොද කරගන්න හම්බුනොත් ඊට පස්සේ නම් මට මලත් කමක් නෑ සුදු පුතේ. අපිට පුළුවන් අම්මේ. අපි කොහොම හරි නංගිව සනීප කරගමු. කොහොමටත් ඉතින් කියනවනේ උත්සාහවන්තයා ජයගනී කියලා. ඔව්වා ඉතින් නිකම් මේ කට කහනවට කියන කතා වෙන්න බෑනේ. නේද සුද්ධි අක්කි? ඩැඩි ගියේ නැද්ද? කොහෙද? ගමන බාදයි. ඇයි ඩැඩි මොකද උනේ? අර පොලිස් කාරයා මට තර්ජනය කිව්වා. තර්ජනය කෙරුවා? ගහන්න ඕනේ උගෙන්. Sanda Savi.